ආයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. අද දවසේදී මා හිතුවා පරිවර්තන කෘතියක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්නට. චරපුරුෂයාගේ ප්‍රේමය, මේ පරිවර්තන කෘතිය නිර්මාණය කරන්නේ KD රංජිත් දයමංශ මහතා. ඔහුට අපි ආරාධනා කළා මේ කෘතිය පිළිබඳව, වගේම ඔහුගේ නිර්මාණ ජීවිතය පිළිබඳවත් කතා බහ කරන්නට, කතා කරන පොත් වැඩසටහනට. ආයිබෝවන් ඔබතුමාට, මම මුලින්ම දැනගන්න කැමති, ඔබ ගුරුවරයෙක් විදිහට තමයි වෘත්තීමය කටයුතු අවසන් කරන්නේ, දැනට විශ්‍රාම සුවයෙන් ඉන්නේ. ඒ ගුරුවරයෙක් විදිහට හිටපු කාලය පිළිබඳව අපි ඒ අත්දැකීම් පිළිබඳව පොඩ්ඩක් කතා කළොත්. මම මේ හුඟක් කැමැත්තෙන් ගුරුකමට ගියේ කියන මොකද මම හිතුව මේ ලොකු සේවයක් කරන්න පුළුවන්. මගේ පියත් හරි කැමති වුණා. මෙන්න රස්සාවකට අවස්ථාව ආවත් මම ඒක දාලා ඉවිල්ලා ගුරුකමට ගියා. ඒක තමයි ආරම්භය මගේ. හොඳයි. ඒ ගුරුවරයෙක් විදිහට විවිධ ප්‍රදේශවල ඔබ සේවය කරන්න ඇති. මගේ ගම් ප්‍රදේශයේ රත්නපුර. ඊට පස්සේ විවාහ වුණ නුවරින් ඒ ප්‍රදේශ දෙකම ඉස්කෝලේ වැඩ කළා. පටන් ගත්තේ මේ දොළම්පිය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ ඉවර කළේ මහානුර ශාන්තන්තු විද්‍යාලයෙන්. ඒ අතරේ පාසල් හතරක ඉගෙනුවා. හොඳයි. ඊට පස්සේ ඔබ ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වුණා. ඔව්, ජාතික අධ්‍යාපනයට සම්බන්ධ වුණා. අවුරුදු 19ක් වැඩ කළා ජාතික අධ්‍යාපන ආයතනයේ කෘෂිකර්ම පීඨේ. හොඳයි. ඔබ කෘෂිකර්ම පීඨේ තියෙන ඒ අධ්‍යක්ෂීම් එක ඔබ මේ ඒ හා සම්බන්ධ කෘතීන් කිහිපයකුත් නිර්මාණය කරනවා. අපි ඒ ගැනත් චුට්ටක් කතා කරමු. මම කෘෂි විද්‍යාපීඨේ අපි යන කාලේ කෘෂිකර්ම කියන ප්‍රධාන විෂය තව විෂයන් කිහිපයකට බෙදුණා. එකක් තමයි උද්‍යාන විද්‍යාව. සත්ත්වපාලනයක විෂයන් කීපයකට බෙදුණා. මම වැඩි කැමති උද්‍යාන විද්‍යා පැත්තට යන්න. ඒ අතරේ මට මේ පෙරදිනේ උද්භිද උද්‍යානයේ පුහුණුවකුත් හම්බුණා. ඒ පුහුණුවත් ආදාළ කරගෙන මම මේ පොත් කීපයකට ලිව්වා. හොඳයි. මම හිතන්නේ අපිට අපේ පරිසරයට වැදගත් වන කෘතීන් කීපයකුත් ඔබතුමාගේ අතින් නිර්මාණය වෙනවා. දැන් ලියන දේවල් වලට කොහොමද ඔබතුමා පෙළඹෙන්නේ? මම පොඩි ආයක කියන්නේ අහන්නේ කොහොමද? මම පොඩි කාලේ ඉඳන් මගේ තිබුණ ලියුමක් ගත්තා 1959 සිලිමින පත්‍රයට ලියලා තමයි පටන් ගත්තේ. මම ටිකක් ඉංග්‍රීසි පොත් කියවන්න පත්‍ර එහෙම කියවන්න පටන් ගත්තා. ඒ කාලේ රීඩර් ඩයිස් සංග්‍රහව මගේ එක ප්‍රියතම සංග්‍රහයක්. ඒකේ තිබුණා මේ ලිපි කිහිපයක් මේ අපේ ශරීරය ගැන. ඉතින් මේ පුදුම මිනිස්සු මම හිතුවෙත් නෑ පත්‍රයක දායි කියලා මේ පුදුම මිනිස්සුරු කියලා මම හිතුව ඉගෙන ගන්නවා. නමුත් මේ එකතුතුමා ඒක ලොකු ලිපියක් හැටියට පළ කළා. ඊට පස්සේ මතක ඇති දවස ආයතනයේ තිබුණා. දවස කියලා ගුණසේන සමාගමේ පුවත්පත් ආයතනයේ ඒ පුවත්පත් වලට මම ගොඩාක් ලිව්වා. එහෙනම් පටන් ගන්න තමයි මගේ මේ ගුරුකමට ආව ඊට පස්සේ ඇත්තටම. හොඳයි. ඔබ ලියපු පළවෙනිම කෘතිය මොකක්ද? පළවෙනිම මම ලියලා තියෙන උතනින් ඔය නිවස සරසන පළ ඇති. ඒකට ලැබිච්ච ප්‍රතිචාර කොයි වගේද? ඒකේ මුද්‍රණ දෙකක් පළ වුණා. මුද්‍රණ දෙකක් පළ වුණා. එතනින් ආරම්භ වෙලා කෘතීන් ගණනාවක් ඔබ නිර්මාණය කරනවා. ඔව්. මේ පොත ගැන කියන්න මම මේ CHPB කියලා ආයතනයක් තියෙනවා. නිවාස අමාත්‍යාංශය යටතේ. ඒ ආයතනයේ ඩිප්ලෝමා එකක් තිබුණා. මේ ඩිප්ලෝමා එකක් තිබුණා මේ නිවාස අලංකරණය. ඒ කියන්නේ නිවාස ආවට සහ නිවාස තුල අලංකරණය ගැන. මම ඒකට ජාතික අධ්‍යාපනයේදී මම යව්වා ඒකේ පුහුණුවට. ඒ පුහුණුවේ ඇත්තටම පරිසර අලංකරණය ගැන තියෙන්නේ. පුහුණුවට යව්වා මම ඒකෙන් ලංකාවේ පළවෙනි ස්ථානයේ දිනාගත්තා. දිනාගෙන මම ඒකට ලියු නිබන්ධනය තමයි පොතක් බවට මේ පත් වුණේ. ඇත්තටම දැන් මේක මේවා දැක්කහම අපිට තේරෙනවා මේ පරිසරයේ අලංකාරත්වය අපි ආරක්ෂා කරගන්න ඕනේ ඇයි කියන එක. මොකද පරිසරය අලංකාර වෙනවා, පිරිසිදු වෙනවා සහ ඒ සබඳාහමේ අලංකාරත්වය තමයි මෙතන මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ. ඔබ මං හිතනවා මේ පරිසරය පිළිබඳව අධ්‍යාපනය හදාරලා ඒ පිළිබඳ ඉගෙනගෙන අපේ රටටත් මේ අපේ සිසු දරුවන්ටත් අධ්‍යාපනය ලබා දීපු ගුරුවරයෙක් විදිහට මං කැමති ඉගෙනගන්න. විශේෂයෙන්ම පරිසරය ගැන ඇත්තටම මේ චාරුපොලින් පේනවා ඉතාම හොඳින්. ඇයි අපි අවධානය යොමු කරන්න ඕනේ? මේක ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ටොපිරි කියලා තියෙනවා වෙනම විශේෂ ධාරාවක්. ටොපිරි කියන්නේ සජීවී ශාක බොහොම ලස්සනට කපලි වල එක එක හැඩ ගන්න එක. ඉතින් ලංකාවේ ලෝකේ තුන්වෙනි පොත, ලංකාවේ පළවෙනි පොත මේ ටොපිරේන ඇස්පෙක්ට් ඔෆ්. කියන්නේ ඒකත් කලාවක්. ඒකත් කලාවක්. ඒක ලොකු කලාවක්. ඒ කියන්නේ බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕන කරන කලාවක්. මේ ලංකාවේ නිදර්ශක මුගක් අඩු නමුත් මම ඉතිහාසෙත් එක්ක හොයාගෙන මේ ටිකක් එක මේ උනන්දු කරව ලංකාවේ ගෙවතුලත් වැඩි කරෙන්න ඕනි කියලා. ඒ වගේම මේ රෝස පිළිබඳ අපි හැමෝම ආස කරන ආදරය කරන මේ රෝස ගසේ ඉඳලා මං හිතන්නේ මේ ඉතිහාසය ඉඳලා සියලුම කතන්දර මේකේ අන්තර්ගත කරලා අපි කොහොමද මේ පැලෑටි ආරක්ෂා කරන්නේ?
වැඩිම මම අවධානය යොමු කළේ මේ ආදුනිකයෙකුට රෝස වගාවක් කොහොමද කරන්න කියන එක. මම හිතන්නේ රෝස විතරක් නෙමේ මේ රංජිත් මහත්මයා අපි ඕනෑම දෙයකට ආදරයක් ආසාවක් කැපකිරීමක් තියෙනට ඕනේ තමන් කරන විශේෂයෙන්ම ඒක වෘත්තිමය වෙන්න පුළුවන් විනෝදාංශයක් විදියට වෙන්න පුළුවන්. ඉතින් එවැනි අයට මම හිතන්නේ හොඳ උපදෙස් ලබා දෙන කෘතීන් කිහිපයක් ඔබතුමාගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා අතීතයේදී. මම හේතුව අද කතා කරන්න ඕනේ කියලා මේ චරපුරුෂයාගේ ප්‍රේමය කියන මේ පරිවර්තන කෘතිය මේ කෘතිය ඔබ තෝරා ගන්නට මම කැමතියි දැනගන්න හේතුව මොකක්ද කියන එක. කෘතිය තෝරගත්ත මම ඇත්තටම ඉංග්‍රීසි කියවන්න පටන් ගත්තේ චරපුරුෂ කතාවලින්. එතකොට ඒ කතා අතුළුද ඔය පොත ගැන කිව්වොත් එහෙම ඔකේ මේ ඉංග්‍රීසි පොත මුල් පිටපතත් මගේ ළඟ තියෙනවා. මේ තමයි මුල් පිටපත. ලෝකේ පළවෙනි අංකයට තාමත් ගැනෙන හොඳම චරපුරුෂ කතාපත ඔය පොත හැටි තමයි හුඟක් ඔය මේ විදේශීය සංගරා සහ පත්‍ර ඒ කියන්නේ මගේ පොත නෙමෙයි මේ මුල් කෘතිය. මුල් කෘතිය දැන්ටත් ඒ කියන්නේ ලෝකේ කවදා හරි ලියවෙන පොත් 100න් එකක් බවටත් ඒ වගේම හොඳම චරපුරුෂ මේ ළඟදිත් මම දැක තියෙනවා මේ ලෝකේ හොඳම දැන්ට ලියලා තියෙන හොඳම චරපුරුෂ කතාව ඔය කියලා. මම හිතන්නේ දැන් මේ චරපුරුෂ සේවය කියන එක දැන් අපි ඔත්තු සේවය කියලා කියනවා බුද්ධි සේවය කියලා කියනවනේ. එතකොට දැන් මේ 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 එක සේවාවක් විදිහට සැලසෙන්නේ. ඔව් සේවාව මෙහෙමයි. සේවාව කියන්නේ දැන් කෙනෙක්ගේ අවසරයක් නැතුව නැත්නම් ආයතනයක අවසරයක් නැතුව ඒ ආයතනයේ හෝ ඒ කෙනාගේ තොරතුරු දරගන්න තව ඔය සේවය. හැබැයි ඒක ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. රටකට ප්‍රයෝජනවත් වෙනවා. සමහර ආයතනයකට ප්‍රයෝජනවත් වෙනවා. පුජ්‍යලයකට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒකට වෙනම කණ්ඩායමක් පුහුණු කරනවා. ඒ පුහුණු කරලා ඒක එක අරමුණු අනුව වෙනස් පුහුණුව. කියන්නේ රාජ්‍ය සේවයට නම් වෙනම විදියකට අපි රජයේ ආරක්ෂාව කියලා රාජ්‍යයේ ආරක්ෂාව සඳහා පුහුණු කරන වෙන විදියකට ආයතනයක නම් කියන්නේ තරඟකාරීත්වයක් තියෙන හැමතැනම චරපුරුෂයෙක් අනිවාර්යයෙන්ම තියෙනවා. මම හිතන්නේ මේකේ හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. දෙකම තියෙනවා. ඒක මම ওই පොත කීවල සහ වෙනත් කෘතිවලින් තේරුම් ගත්ත දේ තමයි ඒක මේ ලංකාවේ දැනුත් අත්දකින්නවා. ඒ බුද්ධි සේවය නැත්නම් චරපුරුෂ සේවයේ යෙදෙන පුජ්‍යලයා පුදුමාකාර කැපවීමකින් ඒක අවංකත්වයේ කියන්නේ අවංකත්වයේ හුඟ වෙලාවට නෑ. ඒක තමයි මම හිතන ප්‍රශ්නේ. දැන් මේ චරපුරුෂ සේවයේ මේ ඔත්තු සේවයේ තියෙන අඩුපාඩුකම් තියෙන තේ අවංකත්වයේ නැතිකම තුල ඉංග්‍රීසියෙන් තියෙන ඩබල් ඒජන්ට් කියලා. ඒ කියන්නේ තමන්ගේ හාම්පුතරට සේව කරනවා අනිත් පැත්තට සේව කරන එහෙම ක්‍රමයක් තියෙන එකන්ද 100% අවංක නෑ. නමුත් අවංක පුජ්‍යලයන් ඒ රටට හරි ජනතාවට එහෙම නැත්නම් ආයතනයට ලොකු සේවයක් කරගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. ඇත්තටම දැන් මේක වෙනස් වෙච්ච වෙනස්ම ආකාරයක කෘතියක් එක අතකින් බලනකොට දැන් අපි ගොඩක් වෙලාවට පරිවර්තන සාහිත්‍ය දකින්න දේ තමයි නවකතාව, කෙටි කතාව, විවිධ ළමා නිර්මාණයක් වෙන්න පුළුවන් විදේශ රටක කවි පොත්. අපි හුඟක් දේවල් කරනවා. හැබැයි දැන් මේ මේ නිර්මාණය තුළ මේ කතාන්තරය තුළ දිවෙන කතාව විශේෂයෙන්ම චරපුරුෂයාගේ ප්‍රේමය. එතකොට දැන් මෙතනදී දේශපාලන වෙන්න පුළුවන්, සමාජ වටපිටාව වෙන්න පුළුවන් සහ ඒ අතරෙම ආදරයත්. එතකොට මේ මේ සියල්ලක් එක්කම කොයි විදිහටද මේ මේ කතාව ගොනු වෙන්නේ කියන එක එක්තරා විදිහක වෙනස් වෙච්ච කතන්දරයක්. ඒ වගේ එකක් තමයි. හැබැයි ඔය ප්‍රථම පරිවර්තන කළා මම ඔකට දෙන්නේ බුද්ධි සංග්‍රාමය කියලා වෙනම. බුද්ධි සංග්‍රාමය තමයි ඇත්තටම මේ ඔයගේ තියෙන කතාවේ පෙන්නේ. ඒ කියන්නේ රටවල් දෙක කණ්ඩායම් දෙකක් අතර තියෙන යටි උත්සේ කියන්නේ ලෝක යුද්ධ පිටින් පේන යුද්ධ තියෙනවානේ. ලෝක පිටින් අපිට පේනවා මේ යුද්ධ බටේ යොදවලා අවි ආයුධ යොදලා කරන සටන් වෙනම තියෙනවා. ඊළඟට යටින් යන සීතල යුද්ධයක් තමයි මේ ඔත්තුසේමෙන් කියන්නේ. ඒ කියන්නේ ඒක ඇතුළත මිනිමරම ඔක්කොම තියෙනවා. ගිනි තැබීම් නැත්තම් බෝම්බ පිපිරීම් ඔක්කොම තියෙනවා. ඉතින් මේ හැබැයි සියලු දේ සැලසුම් වීම, තොරතුරු සපයා ගැනීම මේ සියල්ල වෙන්නේ අර මේ 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 යටින් දිවෙන ඔව් ඒ ක්‍රියාදාමය. ඒ කියන්නේ අර මේ අපිට පේන යුද්ධ වලට වඩා ඔය යුද්ධ බොහොම භයානකයි. ඉතින් මම ඔකට මුලින් දාපු නම මම කියාගෙන ගියේ මේ බුද්ධි සංග්‍රාමය කියලා. පස්සේ මගේ ප්‍රකාශකයා යෝජනා කළා මේ ටිකක් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් දාමු වගේ එකක් කියලා. තමයි මේ මොකද පොඩි මේ ප්‍රේම කතාවකුත් ඔයගත් ලියනවා. නමුත් ඒක නෙමෙයි ඔය කතාවේ මේ කියන්නේ ප්‍රධාන තේමාව වෙන්නේ. දැන් මේ මේ කතාවේ මේ බටහිර පන්නේ චරපුරුෂ මේ මේ සේවා වාහනේ ක්‍රමවේදයන් විශේෂයෙන්ම මේ මේ පිළිබඳව මේ කතාන්තරයේ කොහොමද දිවෙන්නේ කියන එක පිළිබඳව අපි ටිකක් කතා කරමු. මොකද අපි දැකලා තියෙන දැන් බොහෝ ඉංග්‍රීසි චිත්‍රපටවල වගේ අවස්ථාවන් වලදී, ජවනිකාවන් වලදී, කතාවන් වලදී මේ චරපුරුෂ සේවනේ, මේ ඔත්තු සේවාව මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙනකොට මේ අපිට හිතෙනවා සමහරවිට මේක චිත්‍රපටයක්ද කියලා. කියන්නේ ඒ තරමටම මේක මේ ඇත්ත වගේ සත්‍යතාවයෙන් යුතුව ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. දැන් අපිටවත් හිතා ගන්න බැහැ අවසානයේ මොකද වෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මේකත් මේක මේ චිත්‍රපටයක් තියෙනවා ඇත්තටම.
රිචඩ් බර්ටන් කියලා ප්‍රසිද්ධ නළුවෙක් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ පොත පිළිගන්න වෙන දවසේ මම පොඩි පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. ඒකේ ප්‍රධාන අමුත්තට හිටියේ මේ හන්තානේ ජාත්‍යන්තර මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර. මේ එතුමා කියපු දෙයක් තමයි ඔය කතෘවරය සාමාන්‍යයෙන් එයා කිව්වා මේ සාමාන්‍යයෙන් කතාවක් කරලා චිත්‍රපටයක් ගෙවුවම බොහෝ විට පොතේ කතෘ ඒ චිත්‍රපටයට දොස් කියනවා කියලා. මගේ අදහස නෙමෙයි මේක ආවේ කියලා. නමුත් මේ කතෘ චිත්‍රපටය දැක්කට පස්සේ කිව්වලු මගේ අදහස් මේ චිත්‍රපටය තියෙනවා ඉතාම හොඳයි සාර්ථකයි කියලා. හොඳයි, මේ කෘතිය පිළිබඳව මේ චරපුරුෂයාගේ ප්‍රේමය පිළිබඳව අපි තවත් තොරතුරු කතා බහ කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගින් චරපුරුෂයාගේ ප්‍රේමය මේ පරිවර්තන කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ. කේ.ඩී. රංජිත් දයාවංශ මහතායි මේ කෘතිය සිංහලයට පරිවර්තනය කරන්නේ. ජෝන් ලාකාරි, දැන් මේ මේ ලියමන මෙතුමා මේ මේ ලියන මේ මේ ලියවිල්ල කියන මේ කතාව ගැන කතා කරොත් මං හිතන්නේ අමුතුම ආකාරයකට ඔහු ගොඩනගා තියෙන කතාවක්. අපේ රටෙත් මේ චරපුරුෂ සේවයේ මේ උතු සේවයේ ඉතිහාසය සටහන් වෙනවා නේද? සෑම රටකම කියන්නේ ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච දවසේ ඉඳන් හැම පාලකයෙක්ම හොඳට පවත්වාගෙන නීති තියෙන සේවයක් නැත්නම් යට ඉන්න බෑ. ඒ පැවැත්ම පාලනය ගෙන යන්න බෑ. පාලනයේ පැවැත්මක් නැහැ. ඒ නිසා දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ උම්මග්ග ජාතකයේ අර මහෞෂධ පඬිතුමාගේ හොඳ චරපුරුෂයෙක් තිබුණා. මේ කේවට්ට කියන අර අනිත් පඬිතයාගේ මේ ඒ හැඟීම් නැත්නම් එයාගේ අදහස් එයාගේ මෙයා කරන්න මොනවද කියලා බලා ගන්න. ඉතින් ඒ වගේ අපේ රටෙත් වෙනත් ඕනෑම රටක හොඳ පාලකෙක් ගාව හොඳ චරපුරුෂ සේවයක් තියෙනවා. හොඳයි, ඒ අතරේදී මම කැමති දැනගන්න දැන් මේක පරිවර්තනය කරනකොට ඔබතුමාට දැන් මේ පරිවර්තන කාර්යයක් කෙනෙක් එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි. එතකොට ඒ අභියෝගයන් කොහොමද ජයගන්නේ? එකක් තමයි මේ මම ජාතික අධ්‍යාපනයේ වැඩ කරද්දී ඉංග්‍රීසි කියන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් එකත් එක්ක සම්බන්ධීකරණය කළ හුඟක් වැඩ කරා. ඊට පස්සේ ජයිකා ආයතනත් එක්ක සම්බන්ධීකරණය හුඟක් වැඩ කළා. ඒකෙන් මම අත්දැකීම් ලැබුවා. මොකද හුඟක් වෙලාවට අර ඒගොල්ලෝ මේ දැන් ඉස්කෝලේකට නැත්නම් ගුරු ඉස්සරහට කියලා කියන දේවල් මට තමයි පරිවර්තනය කරන්නේ ක්ෂණිකව කිසියම් මේ ඒ මොහොතේම. ඉතින් ඒකෙන් මම අත්දැකීම් ගොඩක් ගත්තා. ඉතින් මම ඇත්තට මම හිතන්නේ මම ඒක යොදාගත්තා මේ ඔය පොත පරිවර්තනය කරන්න. නමුත් මේ ඕක බොහොම හීන්සීරය කළේ සමහරට දවසකට පිටු භාගයක්වත් කරන්න නැති විදිහට මම හිතන්නේ අවුරුදු මෙතෙන් එකමාර දෙකක් ඉදිරිය ගියා මට ඒක පරිවර්තනය කරලා ආයි සංශෝධනය කරලා ආයි සංශෝධනය කරලා අන්තිම ප්‍රකාශනය ගන්න මම හතක්ද කොහෙද කළා. දැන් මේ මේ කෘතියට පාදක වෙන්නේ මේ බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවය. එතකොට දැන් මොන වගේ අලුත් දේවල්ද ඔබට හොයාගන්න පුළුවන් වෙන්නේ මේ මේ ඔහුගේ මුල් කෘතිය? මම හිතන්නේ විශේෂයෙන්ම දැන් මේ මේ මුල් කෘතියක් කියවනකොට අපිට තේරෙනවා දැන් ඒ සමාජට ඒ රටට ගැළපෙන විදියට ඔත්තු සේවයේදී වුණත් ඒකේ දියුණු ක්‍රම පාවිච්චි කරන විදිය දැන් අපේ රටවල් වල වගේ නෙවෙයි. බ්‍රිතාන්‍ය ඔත්තු සේවය ඉතාමත්ම මේ මේ උන් ඒ පිළිබඳව හරි පරිස්සම් වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඕක මේ 1960 ගණන් වල නිසා දැන් තරම් මම හිතන දිනුවක් තියෙන්නේ නැතු ඇති. නමුත් ඒ කාලේ වුණත් MI 5 MI 6 කියලා ඔස්සේවන් දෙකක් අදත් ක්‍රියාත්මක වෙන ඒ දවස්වලත් තිබුණා. MI 5න් ඒගොල්ල කරන්නේ රට අභ්‍යන්තරයේ තොරතුරු වෙන එක. රට අභ්‍යන්තරයේ තියෙන යම් යම් දේවල් වෙන එක. MI 6න් කරන්නේ රටින් පිටස්තරව රටට මේ බලපාන දේවල් ගැන හොයන එක. මේ අපේ කතෘතුමා ওই දෙකේම වැඩ කරලා තියෙනවා. වැඩ කළා හිතන්නේ මේ වැඩ කරන අතරේ තමයි පොත ලියලා තියෙන්නේ. ඒ පාර එයාට එයා දැනගෙන තිනවා මෙහෙම පොත් ලියලා ප්‍රකාශ කරන්න බෑ මේ රාජකාරී ඉදී කියලා. ඒ පාර ඔය දයාගේ නම කෝන්වල් ඇත්තටම. නියම නම. මුව කෝන්වල් කියලා ජෝන් මුව කෝන්වල්. ඩේවිඩ් ජෝන් මුව කෝන්වල්. ඔය කියලා තමයි යගේ නම. ඒ නම නැතුව වෙන ඔය මේ වෙන නම පාවිච්චි කළා තමයි පොත ප්‍රකාශයට පත් කළේ. අන්වර්ථනාමය කියලා තියෙනවා. හේතුව අර රාජ්‍ය නීතිය. හොඳයි, දැන් මේ මේ ලේඛකයා ගැන යමක් සඳහන් කරනවා නම් ඔබ සොයා බැලුවද දැන් මේ ලේඛකයාගේ මේ කෘතිය නිර්මාණශීලී කෘතියක්. ඔහුගේ සෙසු තව නිර්මාණ 25ක් ලියලා තියෙනවා. පොත් 25ක් ලියලා තියෙනවා. මම මේ පොත් තුනින් සෑහෙන ප්‍රමාණයක් මේ ගෙන්නගෙන කියවනවා. මේ ඒ හැම එකක්ම මේ කියන්නේ ඉතාම ජනප්‍රියලා තියෙන ලෝකේ පුරාම. මම හිතන්නේ ඔය පොත් තුනින් ගන්නවා ඔත්තු සේවයන් අර තමන්ට ඕන කරන උපදේශ වගේ දේවල් ගන්නවා කියලත් මට හිතෙනවා. මේ පොතේ තියෙන විශේෂත්වය තමයි මේ දැන් තමන්ගේම ඔත්තුසේ ඉන්න බ්‍රිතාන්‍ය ඔත්තු නිලධාරියෙක්ව නැත්නම් බුද්ධි නිලධාරියෙක්ව ඒ කාලේ මේ මතක නම් මේ
අපි තිම සීතල යුද්ධයගේ කියන්නේ ලෝක දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ දෙවන ලෝක සංග්‍රාමයේ සඳහා රටවල් එකවිච්ච රටවල් දෙකක් තිබුණා. එකක් තමයි මිත්‍ර හමුදා කියලා අපි කියන ඇමරිකාව, එතකොට එංගලන්තේ වගේ රටවල්. අනිත් පැත්තේ හිටියා ජර්මනිය, එතකොට ඉතාලිය, ජපානය වගේ රටවල්. ඒ යුද්ධය වුණාට පස්සේ ජර්මනිය දෙකට බෙදාගත්ත මිත්‍ර හමුදාව මේ රුසියාව එක පැත්තකට, සෝවියට් දේශය කාලේ සෝවියට් දේශය එක පැත්තකටයි, ඇමරිකාව සහ එංගලන්තය එක පැත්තකටයි. ඊට පස්සේ පටන් ගත්ත ඒගොල්ලන්ගේ යුද්ධය. ඒ දෙගොල්ලෝ අතර ඒ යුද්ධ කතාව තමයි ඔය මේ මම පරිවර්තනය කරලා තියෙන්නේ. හොඳයි, මම හිතන්නේ එක පැත්තකින් අපේ මුළු ලෝකෙටම පාඩම් කියා දෙන අවස්ථාවන් වෙන්නේ. දැන් මේ යුද්ධයක් කියන දේ තුළ කවදාකවත් අපි කොහොම කළත් අපි හොඳක් දකින්නේ නැහැ යුද්ධයක් තුළ. හැබැයි මේ වේදී සමහර මානුෂීය ප්‍රශ්න තියෙන්න පුළුවන්, අමානුෂික දේවල් තියෙන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මේකේ මේ මේ එක්තරා විදිහක වෙනස් වෙච්ච ගලා යාමක් එක්ක තියෙන කතන්දරයක් අපේ පාඨකින්ට ටිකක් වෙනස් මුහුණුවරක දෙයක් කියවන්න මම කැමතියි දැනගන්න. දැන් විශ්‍රාම සුවෙන් කල් ගත කරන්නේ, දැන් මේ වෙනකොට තවත් අලුත් නිර්මාණයක් පිළිබඳව අදහසක් ඇවිල්ලා තියෙනවා. ඔව් මම දැන් කරනවා. මම හිතන්නේ ඒක නම දැන් කියන එක වටින්නේ නැහැ. නමුත් මම ඔයගෙ මේ කියන්නේ පරිවර්තනයක් කරනවා. මම ඒකට මේ ඇත්තටම පොත මම ගෙන්නගත්තේ මේ ඇමරිකාවේ ජනපදයට ගියේ කින්න ලැබුවම ගෙන්නගත්ත මට කරන්න ඕන නිසා. ඒ පොත ලංකාවේ තිබුණේ නැහැ. හැබැයි ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් ලංකාවේ උගා ගෙවල් මම දන්නවා CD එකක් තියෙනවා. ඒකේ යුද්ධය සම්බන්ධ කතාවක්. මේ දවස්වල මම ඒක පරිවර්තනය කරන්න යනවා. හොඳයි, මම කැමතියි දැනගන්න දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ, පොතපත ලියමින් ඉන්නේ අපේ දැන් විශේෂයෙන්ම සඳහන් කරන්න අපේ මේ පාඨකින් පිළිබඳව අපි අදහසක් දැනගන්න ඕනේ. මොකද ඔබට අනිවාර්යෙන් ප්‍රතිචාර ලැබෙන්නේ නැති මේ කෘති හරහා අපේ පාඨකින් පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද අද අපේ පාඨකින් ඉන්න තැන? දැන් මෙහෙමයි, ඔය කෘතිය ගැන නම් ඉච්චර තාම මේ අගෝස්තු මාසේ නිකුත් කළේ. නමුත් මම මගේ ප්‍රකාශක දයාසී යකුණි මහත්මයාගේ අහපුවා, මෙතුමා කිව්වා මේ අර පෞගිය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් සෑහෙන්න ප්‍රමාණයක් අලෙවි වුණා කියලා. අලෙවි වුණා කියලා. මොකද මේ මදිනෝගේ පිටිපස්සේ තියෙන හැඳින්වීම සෑහෙන්න බලපානවා කියලා ඒගොල්ලෝ කිව්වේ. මේ කියන්නේ අපේ සාහිත්‍ය අලුත් අත්දැකීමක් ඕක. කියන්නේ ඔය පැත්තට ගිය පොත් මම හරි අඩුයි. හරිම අඩුයි. ඒක නිසා මේ ඒ වගේ එකක් තියෙනවා. නමුත් මට තාම කාගෙවත් හම්බුන්නේ නැහැ හොඳද නරකද කියලා. එහෙම හම්බුන්නේ නැහැ. හේතුව මොකද? තාම කාලයක් නැහැ. හොඳයි, එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා මේ කෘතිය කියවන්න. කේරි රංජිත් දයාවංශ මහතා විසින් පරිවර්තනය කළ චර පුරුෂයාගේ ප්‍රේමය වෙනස් ආකාරයක කෘතියක්, වෙනස් ආකාරයක කතන්දරයක් ඔබට කියවන්න අත්දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ අපි මා හිතන්නේ සාහිත්‍ය ලෝකයේ වෙනස් වෙනස් ඉසව් ඔස්සේ ලියවිච්ච විවිධ කතාන්දර තියෙනවා. ඉතින් අපි එවැනි විවිධ පොතපත පිළිබඳව මේ වැඩසටහනේදී හඳුන්වා දෙනවා. ඉතින් රංජිත් මහත්මය බොහොම ස්තුතියි අද දවසේදී අපේ වැඩසටහනට පැමිණියාට. අපි ආරාධනා කරනවා ඔබගේ අලුත් තවත් නිර්මාණ පිළිබඳව අපි ඉදිරියේදී කතා බහ කරමු ඉදිරි වැඩසටහන්වලදී. ඒ වගේම විශේෂයෙන්ම මේ අපේ කෘෂිකර්මාන්තයට අදාළ පරිසරයට අදාළ ලියවිච්ච පොත්පත් කිහිපයකුත් තිබෙන නිසාවෙන් අපි ඉදිරියේදී වැඩසටහනක් මං හිතනවා කරන එක අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන්ම අපේ දූ දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි මේ පොතපත පිළිබඳව හඳුන්වා දෙන එක. මොකද ඔවුන්ගේ විෂයමාලාවන් වලට අදාළ පොතපත මේ රංජිත් මහතා විසින් ලියා තිබෙන පොත්පත් අතරේ තියෙන නිසා බොහොම ස්තුතියි අපේ වැඩසටහනට අද දවසේ පැමිණියාට. කතා කරන පොත් වැඩසටහනින් අපි රංජිත් මහත්මයාට සමුදෙන ගමන්ම අපිත් සමුගෙන යනවා. සුබ දවසක්.